අද වීඩියෝෙන් කතා කරන්නේ ඉතාමත්ම සුවිශේෂී සහ වෙනස්ම අප්‍රිකානු රටක් පිළිබඳව. ඇත්තටම ඔබ මේ වීඩියෝ අවසන් වන තෙක් නැරඹුවොත් ඔබට හිතා ගන්න බැරි වේ අප්‍රිකාව තුල මේ වගේ රටවල් තියෙනවද කියලා. බොහෝ අප්‍රිකානු රටවල් මුහුණ දෙන ප්‍රධානම අභියෝගයක් වෙන්නේ අධික දූෂණය සහ දුප්පත්කම. නමුත් අද මේ කතා කරන්න බලාපොරොත්තු වන රට ලෝකෙ දියුණුවේ සම්මත රටවලටත් වඩා දූෂණය අඩු රටක්. ඇතරම රටක දූෂණය අඩු වෙද්දී ඒ රටේ සිදුවන වෙනස්කම් පිළිබඳ ඔබට මේ රට අධ්‍යයනය කළොත් හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මේ ශ්‍රී ලංකාවටත් ඉතාමත්ම ආදර්ශමත් රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇතරම මෙතෙක් වෙලා මේ රට පිළිබඳ කතා කළා තවමත් මෙහි නම සඳහන් කළේ නැහැ. ඒ අනුව මෙය හඳුන්වන්නේ බොට්ස්වානා නමින්. බොට්ස්වානා කියන්නේ අප්‍රිකාවේ මොනතරම් හොඳ රටක් වුණත් ඔවුන් මෑත ඉතිහාසයේ සිට මුහුණ දෙන බරපතල ගැටලුවක් තියෙනවා. ඇතරම යුද්ධයක් නම් ගහලා ඉවර කරන්න පුළුවන්. නැත්නම් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් බොට්ස්වානා මුහුණ දෙන මේ ගැටලුව යුද්ධයකටත් වඩා බරපතලයි. ඒ පිළිබඳ සහ මේ සුවිශේෂී සුන්දර අප්‍රිකානු රට පිළිබඳ සියලුම විස්තර අද වීඩියෝෙන් සොයා බලමු. මෙය අප්‍රිකා මහද්වීපයේ දකුණු ප්‍රදේශයේ පිහිටා තිබෙන සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ රටක්. ඒ අනුව බොට්ස්වානා රටවල් හතරක් සමගින් දේශ සීමා බෙදා ගන්නවා. එම රටවල් හතර වෙන්නේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ සහ සැම්බියාව. මීට අමතරව බොට්ස්වානා ආසන්නයෙන්ම ඇන්ගෝලාවත් පිහිටා තිබෙනවා. නමුත් නැමීබියාවෙන් නැගෙනහිර ප්‍රදේශයට නෙර ආ කොටසක් නිසා බොට්ස්වානා සහ ඇන්ගෝලාව දේශ සීමා වලින් සම්බන්ධ වෙන්නේ නැහැ. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 581730ක් වෙනවා. බොට්ස්වානා විශාලත්වයෙන් ප්‍රංශයට සමානයි. නමුත් මෙහි ජනගහනය සිටින්නේ මිලියන් 2.38ක් පමණයි. ඒ අනුව බොට්ස්වානා සැලකෙන්නේ භූමියට සාපේක්ෂව ලෝකයේ ඉතාමත්ම අඩු ජනගහනයක් ඉන්න රටක් විදියට. මෙහි ජනගහනත්වය වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 4.1ක් පමණයි. ඇතරම් බොට්ස්වානා භූමියෙන් 70%ක්ම ආවරණය වෙන්නේ කලහාරි කාන්තාරයෙන්. මේ නිසා රටේ ජනගහනය ඒකරාශි වෙලා තියෙන්නේ ඉතාමත්ම සීමිත ප්‍රදේශ කිහිපයකට පමණයි. නමුත් මේ භූමිය වනසතුන්ට නම් පාරාදීසයක් කිව්වොත් නිවැරදි. වර්තමානයේ වෙද්දි බොට්ස්වානා සැලකෙන්නේ ලෝකෙ වැඩිම අලි ගහනයක් සහිත රට විදියට. දැනට වාර්තා වන විදියට මෙහි අලි ඇතුන් 130,000 - 140,000 අතර ප්‍රමාණයක් ජීවත් වෙනවා. මීට අමතරව මෙහි විශාල වශයෙන් සිංහයන්, දිවියන්, චීටා, ජිරාෆ්, හිපපොටේමස්, රයිනෝ සහ කිඹුලන් වාසය කරනවා. ඇතරම් බොට්ස්වානා සැලකෙන්නේ ලෝකෙ ඉතාමත්ම දැඩි පරිසර ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් විදියට. ඒ නිසා එහි වනසතුන් සහ වනාන්තර ඉතාමත්ම ආරක්ෂිතයි. මෙහි අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ ගැබරෝන් නමින්. රටේ නිල භාෂාව ඉංග්‍රීසි වන අතර ජාතික භාෂාව වෙන්නේ සෙට්ටුවානා. මෙහි ජනගහනයෙන් 79%ක්ම සිටින්නේ ස්වානා ජාතිකයන්. ඊට අමතරව 11%ක් කලන්ගා සහ 2%ක් සැන් ජාතිකයන් ජීවත් වෙනවා. බොට්ස්වානා ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව බොට්ස්වානා කියන්නේ ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්. ඇත්තටම මෙය ලෝකයේ ඉහළම ස්වාභාවික සම්පත් තිබෙන රටවලින් එකක් කිව්වොත් නිවැරදි. ඒ අනුව මෙහි ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ දියමන්ති ගැනීම. එම ආදායම රටේ සමස්ත අපනයනයෙන් 3/2ක් වෙනවා. ඇත්තටම සමහර දර්ශකවල බොට්ස්වානා ලෝකයේ විශාලම දියමන්ති නිෂ්පාදකයා විදියටත් දක්වා තිබෙනවා. ඊට අමතරව මෙහි පවතින අනිත් ප්‍රධාන කර්මාන්ත වෙන්නේ තඹ, නිකල් සහ සෝඩා අළු නිෂ්පාදනය. මෙහි සංචාරක කර්මාන්තයත් විශාල වශයෙන් පවතිනවා. මොකද බොට්ස්වානා කියන්නේ සෆාරි සඳහා ලෝකේ ජනප්‍රියම සංචාරක ගමනාන්තයක්. ඇතරම අප්‍රිකාවේ ගොඩක් රටවල තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි අධික දූෂණය. නමුත් ඔබ විශ්වාස කරනවද බොට්ස්වානා කියන්නේ ලෝකේ ඉතාමත්ම දියුණු සමහර රටවලටත් වඩා දූෂණය අඩු රටක් කියලා? ඒ අනුව ඔබට මේ දැක ගන්න පුළුවන් වෙන්නේ ට්‍රාන්ස්පීරන්සි ඉන්ටර්නැෂනල් විසින් වාර්ෂිකව නිකුත් කරන ලෝක දූෂණ දර්ශකය. එහි කොළ පැහැයෙන් දැක්වෙන්නේ දූෂණය අඩුම රටවල් සහ තද රතු පැහැයෙන් දැක්වෙන්නේ දූෂණය වැඩිම රටවල්. ඒ අනුව ඔබට දැක ගන්න පුළුවන් නැති අප්‍රිකාවේ සියලුම රටවල් අතරින් කොළ පැහැයෙන් දැක්වෙන්නේ බොට්ස්වානා පමණක් බව. ඇතරම මේ ලයිස්තුවේ ඉතාලිය, ස්ලෝවේනියාව, කටාර්, ලැත්වියාව වගේ රටවලටත් වඩා බොට්ස්වානා ඉදිරියෙන් සිටිනවා. මීට අමතරව මේ සැලකෙන්නේ අප්‍රිකා මහද්වීපයේ ශක්තිමත්ම බැංකු පද්ධතිය ඇති රට විදියට. මෙහි පවතින සියලුම බැංකු නිරන්තරයෙන් ලාභ ලබන බවට වාර්තා වෙනවා. ඒ නිසා බොට්ස්වානා කියන්නේ ඉතාමත්ම විශාල වශයෙන් විදේශීය ආයෝජන රටතුලට ගලා එන රටක්. මේ හේතුව නිසා මවුන් මූල්‍ය සේවා, විදුලි සංදේශ සහ පුනර්ජනනීය බලශක්තිය අතින් කලාපීය බලවතෙක් විදියට හඳුන්වන්න පුළුවන්. බොට්ස්වානා රාජ්‍යයේ මූල්‍ය විනය, දූරදර්ශී කළමනාකරණය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පැසසුම් පවා ලබා තිබෙනවා. ඒ අනුව සෑමාංශයකින්ම වගේ මවුන් දකුණු අප්‍රිකාවටත් වඩා ඉතාමත්ම ඉදිරියෙන් සිටිනවා. වර්තමානයේ වෙද්දි මෙහි ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 8300ක් වෙනවා.
දකුණු අප්‍රිකාවේ එම අගය දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 6000ක් විදියට. ඊට අමතරව මෙහි ඒක පුද්ගල මිලදී ගැනීමේ බල සමානාත්මතාවය දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 19199ක් විදියට. එම දෙයන්සෙන්ම මොහු දකුණු අප්‍රිකාවට වඩා ඉදිරියෙන් සිටිනවා. බොට්ස්වානා 1885 දී බ්‍රිතාන්‍ය විසින් යටත් කරගන්නවා. එතෙන් පටන් මෙය හැඳින්වුනේ බොචුවානා ලන්තේ නමින්. පසුව 1966 දී බොට්ස්වානා බ්‍රිතාන්‍යෙන් නිදහස ලබද්දී මෙහි ඒක පුද්ගල ආදායම උනේ ඇමරිකන් ඩොලර් 70ක් පමණයි. ඒ අනුව එවකට බොට්ස්වානා කලාපයේ දුප්පත්ම රට විදියට තමයි සැලකුණේ. නමුත් කෙටි කලක් තුළ මොවුන්ට පුළුවන් වෙනවා අඛණ්ඩ ප්‍රජාතන්ත්‍රවාදයක් සමග මෙය අප්‍රිකාවේ දූෂණය අඩුම රට බවට පත් කරගන්න. එතෙන් පටන් රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සියලුම යටිතල පහසුකම් ඉතාමත්ම වේගෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. වර්තමානයේ වෙද්දී මොවුන් අප්‍රිකා සංගමය, දකුණු අප්‍රිකානු රේගු සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ගොඩක් ජාත්‍යන්තර සංවිධානවල සමාජිකත්වයේ දරනවා. නමුත් මේ වීඩියෝ මුලින් සඳහන් කරා මේ රට මොනතරම් හොඳ වුණත් මවුන්ට බරපතල ගැටලුවක් තියෙන බව. ඇත්තරම ඒ ගැටලුව වෙන්නේ HIV අනුපාතය. අප්‍රිකා මහද්වීපයේ දකුණු ප්‍රදේශය කියන්නේ HIV අනුපාතයේ ඉතාමත්ම ඉහළ කලාපයක්. ඒ අතර ඉහළම HIV අනුපාතයක් සහිත රටක් විදියට බොට්ස්වානා හඳුන්වන්න පුළුවන්. ඇතනම වසර ගණනාවක සිට මවුන් මේ ගැටලුවෙන් මිදෙන්න උත්සාහ කරනවා. නමුත් තවමත් එහි සාර්ථකත්වයක් නම් පෙනෙන මානයකවත් නැහැ. 2005 වර්ෂයේ වෙද්දි මෙහි HIV ආසාදිතයන් 290,000ක් වාර්තා වෙලා තියෙනවා. නමුත් 2013 වර්ෂයේ වෙද්දි ඒ 320,000ක් දක්වා වර්ධනය වෙනවා. වාර්තා වන විදියට මෙහි HIV අනුපාතය සමස්ත ජනගහනයෙන් 20%කටත් වඩා ඉහළයි. අවසාන වශයෙන් මෙහි ඉතිහාසය පිළිබඳ පුංචි දෙයක් පැහැදිලි කරන්නම්. ඇතරම් මෙහි ඉතිහාසය පිළිබඳ කතා කරන්න නම් ඒ සඳහා වෙනම වීඩියෝවක් කරන්න වෙනවා. මොකද මෙහි පවතින්නේ ඒ තරම්ම දිගු ඉතිහාසයක්. ඇතරම් පෘථුවේ මිනිස් ශිෂ්ටාචාර ආරම්භයේ සිට මේ භූමියේ මිනිසුන් සිට ඇති බවට වාර්තා වෙනවා. ඒ අනුව මෙහි ඉතිහාසයේ වසර ලක්ෂ 4ක් තරම් අතීතයට දිව යනවා. මෙම භූමියෙන් මීට වසර ලක්ෂ 2කට පෙර මිනිසා විසින් භාවිතා කළ අයයි පැවසෙන ගල් මෙවලම් හමු වී තිබෙනවා. ඇතරම ඔබට මේ පිළිබඳ ඉතාමත්ම දීර්ඝ විග්‍රහයක් විකිපීඩියා එකේ සිංහලින්ම දැක ගන්න පුළුවන්. මොකද විකිපීඩියා එකේ ශ්‍රී ලංකා පිළිබඳ සිංහලින් දක්වා තියෙනවටත් වඩා බොට්ස්වානා පිළිබඳ සිංහලින් දක්වා තිබෙනවා.